ආයුබෝවන් සුබ දවසක් වේවා සියලුම දෙනාට අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වාස්තු විද්‍යාවේ එන ගහකොළ සම්බන්ධව කාරණා කීපයක්. ඉතින් මේ ගහකොළ සම්බන්ධව මේ පරිසරය මේ වාස්තු විද්‍යාවට අනිවාර්යෙන්ම එකතු වෙන කොටසක්. මොකද ඒ ස්වභාවික ශක්තියෙන් නැතුව ස්වභාවික තුරුලතා නැතුව වාස්තු විද්‍යාවක් ගැන කිසිම තැනක කතා කරලා නැහැ. මැටි ගොඩක් හෝ ස්ථානයක් බිල්ඩිමක් ගැන කතා කරලා නැහැ. ඉතින් මේ සෑම තැනකම කතා කරන්නේ භූමියක් ගහකොළ ඒ සමගම නිවාසය මේ සියලු දේ මේ වාස්තු විද්‍යානුකූලව අපි නිවසක් තැනීමේදී අපිට අත්‍යවශ්‍ය වන අංග කීපයක් තමයි මේ තියෙන්නේ. ඉතින් දැන් අද භූමියක් වෙලා තියෙන්නේ සංවර්ධනය සහ දියුණුව සහ ජනගහනය වැඩිවීමත් සමග අපිට පෙර කාල සීමාවල අපිට අතීතයේ තිබ්බ භූමි ප්‍රමාණයන් අඩු වෙලා තියෙනවා. ඉස්සර අපිට තිබ්බනම් අක්‍ර 1 වගේ, අක්‍ර 2ක, අක්‍ර 5ක වගේ ඉඩකඩම් ප්‍රමාණය දැන් පර්චස් 6කට, පර්චස් 2කට, 3කට යන සීමාවකට ලක් වෙලා. ඒ වගේම දැන් ගොඩක් අය ඉන්නේ ෆ්ලැට් වල. ඉතින් එතකොට මේ කියන භූමියක් වාස්තු විද්‍යා කටයුතු ඒ අයට निराකරණය කරගැනීමේ හැකියාවක් පවතින්නේ නැහැ. මොකද ගොඩක් අය මගෙන් ඇහුවා මේ ෆ්ලැට් වල ඉන්නාට දෝෂයක් ඇති වුණොත් මොකද? ඉතින් ඒ දෝෂයක් ඇති වුණොත් කරන්න දෙයක් නැහැ. ඒ දෝෂය එහෙම්මම පවතිනවා. පොඩි ඉඩමක ඉන්නවා නම් දෝෂයක් ඇති වුණොත් කරන්න දෙයක් නැහැ. ඒක එහෙම්මම පවතිනවා. ඉතින් අපිට ඒකට මේ චීන වාස්තු විද්‍යාවේ ෆෙන්ෂුයි වල මේක කියන්නේ ෆුන්ෂොයි කියලා. ඉතින් මේවා යම් යම් පිළියම් මේ දීලා තියෙනවා. ඉතින් මේ චීනයට මේ වාස්තු විද්‍යාව යන්නේ ඉන්දියාවෙ හිටපු මේ බෝධිධර්ම කියන ශාස්ත්‍රවරයාගෙන් තමයි මේ කියන්නේ සටන් කලාව, ඒ වගේම ජ්‍යොතිෂ්‍ය, වාස්තු විද්‍යාව මේ සියල්ලක්ම මේ චීනයේ ෂැවලින් කියන මේ ගමට යන්නේ මේ බෝධිධර්ම කියන ශාස්ත්‍ර වල. ඉතින් මේ බෝධිධර්ම හාමුදුරුව කියලාත් මේක මේ පසුකාලිනව එතුමාව ආමන්ත්‍රණය කරනවා. ඉතින් ඒ වගේම තමයි මේ ජපානයේ ඔකිනාවා දූපත් වලට මේ බෝධිධර්ම හාමුදුරුව මේ වාස්තු විද්‍යාව, සටන් කලාව, ජ්‍යොතිෂ්‍ය මේ කටයුතුත් එහෙට ගෙන ගියා කියන සඳහනක් පුරාවෘත්ත වල සඳහන් වෙනවා. ඉතින් මේ වාස්තු විද්‍යාව දැන් මම කතා කරන්නේ මේ භාරත වාස්තු විද්‍යාව ගැන තමයි මම මේ කතා කරන්නේ. භාරත වාස්තු විද්‍යාවේ එන මේ භූමියක් තෝරා ගැනීමේදී සහ අපි නිවසක් ඉදිකිරීමේදී අපිට තියෙන්න ඕන සුබ ගස් වර්ග තියෙනවා. ඉතින් මේ ඒ ගස් වර්ගත් එක්ක අපිට විශ්ව ශක්තිය හොඳින් ගමන් කිරීම, ඒ භූමිය තුළ හොඳින් විශ්ව ශක්තිය ගමන් කිරීම, සංසරණය වීම ඇති කරන තත්ත්වයක් තියෙනවා මේ ගස්වැල් හරහා. ඉතින් මේ දැන් මම අර කලින් කිව්වේ දැන් අපිට ඉඩකඩම් සීමා පොඩි වෙලා තියෙන නිසා අපිට සුබඵල අධිකව තියෙන ගස් වැවීමේ හැකියාවක් නැති වෙලා තියෙනවා. ඉතින් මම කතා කරන්නේ මේ වෛදික යුගයේ භාරත වාස්තු විද්‍යාවේ තිබුණු ප්‍රධානම අංග කීපයක් ගැන. ඉතින් ඒවෙන් අපිට ධන සම්පත් උදා කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අපිට හොඳින් විශ්ව ශක්තිය අපි ඉන්න භූමියට, ඉඩමට, නිවසට ලබා ගැනීම තුළ අපේ ඒ තියෙන නිවසේ තියෙන අශුභකාරී ශක්තියන් පළවා හැරීමේ හැකියාවකුත් තියෙනවා මේ සමහර ගස් වර්ගවලට. දැන් අපි බෙලිගහක් ගත්තොත්, ඉතින් බෙලිගහ විශාලව වැඩෙනවා. ඉතින් දැන් මේ පොඩි ඉඩමක බෙලිගහක් වැවීමේ හැකියාවක් නැහැ. ඉතින් මේක විශාලවම මුල් ගිහිල්ලා වැවෙන ගහක්. ඉතින් මේ බෙලිගහත් උතුරු දිශාවේ තියෙනවනම්, අපේ නිවසට උතුරු දිශාවෙන් මේ බෙලිගහ තියෙනවනම් ඉතාම හොඳයි. සමහර ගස් වර්ග තියෙනවා අපි ප්‍රධාන දොර කෙලින් තියෙන්න හොඳ නැති ගස් වර්ගක් තියෙනවා. අපේ ප්‍රධාන උළුවස්ස ප්‍රධාන දොර කෙලින් තියෙන්න හොඳ නැති ගස් වර්ග තියෙනවා. මේ බෙලිගහක් උතුරු දිශාවෙන් තියෙනවා නම්, ඒ වගේම අඹ ගසක් නැගෙනහිර දිශාවේ තියෙනවා නම්, මේ ගස් දෙක මේ දිශා දෙකේ පිහිටලා තියෙනවා නම් යම් ඉඩමක, ඒ ඉඩමට තියෙන සුබ ශක්තිය, විශ්ව ශක්තිය ගලා යීමේ හැකියාවක් තියෙනවා මේ ගස් දෙක තුලින්. මොකද මේ බොහොමයක් මේ
ගස්වර්ගෝලින් අපිට සුබ කිරණ සුබ ශක්තියින් ලබා දෙන තත්වයක් තියෙන ඉතින් අපි මේ ගැන වැඩි උනන්දුවක් නැති නිසා අපි මේ ගස්වර්ග ගොඩක් අද විනාශ කරලා දානවා ඉතින් අපිට මේ කොහොඹ ගහිනුත් විශාල ඵල ප්‍රයෝජන තියෙනවා කොහොඹ පොත්තේ තියෙනවා කොහොඹ මුල්වල තියෙනවා කොහොඹ ඇටවල තියෙනවා කොහොඹ කොලේ තියෙනවා ඉතින් මේ මේ කොහොඹ ගහ ගත්තාම මේ ගහේ සෑම අංශකින්ම අපිට ඵල ප්‍රයෝජන ගන්න පුළුවන් ඒ වගේම මේ කොහොඹ ගහක් වුණත් නැගෙනහිර පැත්තට ඊසාන පැත්තට තියෙනවා නම් ඒක ඉතාම හොඳයි කොහොඹ ගසක් වුණත් ඒ වගේම අපිට තව ඖෂධීය ගසක් වෙන අපේ රසකාරකයක් වෙන කරපිංච ගහත් ඉතින් කරපිංච ගහත් බොහෝ වෙලාවට උතුරු පැත්තේ තියෙනවා නම් ඒකත් ඉතාම හොඳයි. ඉතින් දැන් මේ කොහොඹ කියන ගහත් අඹ ගහත් බෙලි ගහත් විශාල වශයෙන් වැවෙන ගස්. ඉතින් මේවා දැන් ප්‍රායෝගිකව මේ පොඩි ඉඩම් වල නම් කරන්න බෑ. ඉතින් මේ ඉඩම විශාලත්වයක් තියෙනවා නම් ඉඩම ලොකුයි නම් මෙවැනි ගස් මේ වගේ දිශාවල තියෙනවා නම් ඔබට අනිවාර්යෙන් සුබඵලතාවයක් ඇති වෙනවා. ඉතින් මේ සුබඵලතාවයේ තවත් වර්ධනය වෙනවා ඔබගේ නිවස හරියාකාරව වාස්තු විද්‍යානුකූලව වර්ග කරලා නියමිත දිගපළලකට හදලා තියෙනවා නම් ප්‍රධාන උළුස්ස නිවැරදි දිශාවකට දාලා තියෙනවා නම් වහලේ පිහිටීම යටලීය නිවැරදි දිශාවකට ලක් වෙලා තියෙනවා නම් ඒ වගේම භූමිය හරියට වර්ග කෙරිලා භූමියේ ඒ එන ප්‍රධාන ගේට්ටුව ප්‍රධාන පිවිසුම් මාර්ගයේ හරියට ස්ථානගත වෙලා තියෙනවා නම් මෙන්න මේ වගේ තැනක නිවැරදි වාස්තු විද්‍යානුකූලව ගොඩනැගිච්ච නිවසක් ඉදමක් තුල මෙවැනි ගස් තිබ්බොත් අපිට ඒ නිවසට එන ධනාකර්ෂණ ශක්තිය සුභ ශක්තිය විශ්ව කිරණ ප්‍රාණ ශක්තිය විශ්වයේ තියෙන ප්‍රාණ ශක්තිය හොඳින් ඇද ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් මේ මේ ගස් වර්ග වලින් මේ කියන දිශාව වලින් පිහිටලා තිබ්බහම අපිට අපේ ලැබිය යුතු ඵල ප්‍රයෝජන යහපත සුභ සිද්ධිය ප්‍රමාදයකින් තොරව ඉක්මනින් ලැබෙන බවක් තියෙනවා. මම මේ ගොඩාක් ස්ථානවලට ගියාම මෙන්න මේ වගේ ස්වභාවයන් දැකලා තියෙනවා. සමහර ස්ථානවල මෙවැනි ගස් මේ වගේ දිශාවල තියෙනවා. නමුත් ඒ දිශාවල තිබුණාට විශාල සුභඵලතාවයක් ඇවිල්ලා නැහැ. මොකද ඒ ගිවල් හදලා තියෙන්නේ නිවැරදි වාස්තු විද්‍යානුකූල වර්ග කිරීමක් දිගපළලක් අරන් නෙමෙයි. එතකොට ප්‍රධාන උළුස්සේ වැරද්දක් වෙලා තියෙනවා. වහල පිහිටීමේ වැරද්දක් තියෙනවා. එතකොට ඉදමට එන ප්‍රධාන පිවිසුම් මාර්ගයේ ගේට්ටුවේ වැරද්දක් වෙලා තියෙනවා. ඉතින් මේ වැරදි වෙලා තිබ්බ තැන්වල අර වගේ ගස් තිබ්බයි කියලා විශාල සුභඵලතාවයක් එන සාමාන්‍ය ශක්තියක් අපිට එනවා. සාමාන්‍ය සුභඵලතාවයක් ඇති කරනවා. ඒ ඇති කළත් ඒක දෙගුණයක් වෙනවා. අපි හදාගත්ත ගේයි අපි තෝරාගත්ත භූමිය නිවැරදිව වාස්තු විද්‍යානුකූලව තේරුම් බේරුම් කරගෙන නියමිත දිගපළලක් කරගෙන හරිනම් අපි භූමියත් වර්ග කළා. ඒ භූමියේ කොතෙන්ටද මේ නිවසේ අත්තිවාරම එන්න ඕනි කියලා ඒ තැන තෝරගෙන ඊට පස්සේ නිවසේ අත්තිවාරමෙත් නියමිත දිගපළල වර්ග කිරීමක් කරලා අය වැය සහ මේ මෙහි තියෙනවා තව ගොඩාක් දේවල්. එතකොට උළුස්සක දිගපළලක් තියෙනවා, දොරේ දිගපළලක් තියෙනවා. එතකොට යටලීය තෝරාගැනීමේ දිගපළලක් තියෙනවා. මේ එක් එක් අංශවල දිගපළල වෙනස් වෙනවා. ඉතින් මේ භාරත වාස්තු විද්‍යාවේ ඉස්සර රජවරුන්ට මාලිගා හදනකොට ඒ තියෙන දිගපළල වෙනස්. මන්ත්‍රීට වාස්තු විද්‍යානුකූලව ගියක් හදනකොට දිගපළල වෙනස්. ඒ වගේම සේනාධිපතිට හමුදා නායකයා මෙහෙවන්නාට එයාට නිවසක් හදනකොට ඒ තියෙන දිගපළල වෙනස්. සාමාන්‍ය ජනයාට නිවසක් හදනකොට ඒ තිබ්බ දිගපළල වෙනස්. ඒ වගේ කුඹල්කරුවන්ට, බෙර වාදන ශිල්පීන්ට, රෙදි හෝදුපු අයට. ඉතින් මේ ඒ ඒ එක් එක් අංශවල නිරත වෙලා හිටියාට මේ ඒ කාලේ තිබුණා මේ ගෙවල් දොරවල් හදනකොට ඒ දිගපළල වල වෙනසක්. ඉතින් දැන් ඒ தත්ත්වය එහෙම නැහැ. ඒ වුණාට අර අපි දැන් පොදුවේ පාවිච්චි කරන්නේ සාමාන්‍ය කෙනෙකුට ගෙවල් ගයක් හදාගන්න දිගපළලක් අනුව තමයි අපි දැන් වාස්තු විද්‍යාව බහුලව ඉතින් පාවිච්චි කරන්නේ. ඉතින් මෙන්න මේ මම අර පෙර කිව්වාකට ගස් වර්ග තියාගන්න පුළුවන් නම් හොඳයි. ඉඩමත් ලොකුයි නම් මේ වගේ ගස් වර්ග තිබුණොත් බොහොමයක් වටිනවා. ඒ වගේම මේ උතුරු දිසාවේ රත්මල් ගහක් තිබ්බනම් ඒකත් බොහොම හොඳයි. උතුරු දිසාවට හෝ එහෙම නැත්නම් ඊසාන දිසාව වුණත් කමක් නැහැ. ඉතින් මේ අපි හිතපු නැති මේ ගස් වලින් අපිට විශාල ඵල ප්‍රයෝජනයක් ඇති කර ගැනීමේ හැකියාවක් තියෙනවා. සමහර ගෙවල් වලට ගියාම ඒ ගෙදර වාස්තු විද්‍යාවත් හොඳට තියෙනවා, දොර ජනෙල් උළුස්සත් හොඳට තියෙනවා, නිවසට එන ප්‍රධාන පිවිසුම් මාර්ගෙත් හොඳට තියෙනවා, අර විදිහ ගසුත් තියෙනවා. හැබැයි එයාට
විශාල කරදරයක් නැහැ හොඳ සුභ සිද්ධියක් තියෙනවා හොඳ දියුණුවක් තියෙනවා නමුත් ඒ අය දන්නේ නැහැ මේ ගස් වර්ග වලින් ඒගොල්ලන්ට යම් ශක්තියක් ලබා දුන්නා කියන එක ඒ අය දන්නේ නැහැ ඉතින් මේ ගැන ඔබ දැනුවත් වෙන්න ඔබට ඉඩකඩක් තියෙනවා නම් මේ කොහොඹ ගහ අඹ ගහ ඒ වගේම අපි පාවිච්චි කරන බෙලි ගහ ඔය කරපිංච ගහක් වගේ ගස් වර්ග මේ සුභ දිශාවල පිහිටවීම කරන්න ඉතින් ඒ පිහිටවීම තුල ඔබට යම් සුභඵලතාවයක් ඇති කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ගස් වර්ග එක්ක තවත් වෙන ගස් වර්ග තියෙනවා හිටවන්න හොඳ නැති මේ ගස් වලට ළඟ ළඟ වෙන හිටවන්න හොඳ නැති ගස් වර්ගත් තියෙනවා. ඒ ගැන මම ඉදිරි වීඩියෝ එක මම කතා කරන්න මොනවාද අපිට ඒ අසුභ ගස් වර්ග කියලා මේ ගස් එක්ක එකට සංසන්දනය වෙන්න හොඳ නැති ගස් වර්ග මොනවාද කියන එක. අනිත් දේ තමයි දැන් මේ උතුරු පැත්තට ලිඳක් එහෙම තියෙනවා නම් මේ බෙලිගහ ඒ පැත්තට අපි සීතවණ්ඩ හෝ තියෙනවා නම් එතකොට මේ බෙලිගහ සහ මේ ලිඳ වේද දෝෂයකට ලක් වෙනවද කියන එකත් බලන්න ඕනේ. ඉතින් මේ වේද දෝෂයක් නැත්තම් එතන ප්‍රශ්නයක් නැහැ. ඒකත් එක්කම අපිට එන අනිත් කාරණේ තමයි මේ සමහර ගස් වර්ග තියෙනවා මේ වේද දෝෂ වලට අහු වෙලා තියෙනවා ප්‍රධාන දොරත් එක්ක ප්‍රධාන උළුවස්සත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා ළඟ ළඟම. එතකොට එහෙම වුණාමත් එතන ගැටලුකාරී තත්වයක් නිර්මාණය වෙනවා. ඉතින් මේවා හරියාකාර නිවැරදි කරගන්න ඕනේ. නිවැරදි කරගත්තාම ඔබට ඔබගේ ඒ විශ්ව ශක්තියින් හොඳට ඉදමේ ගමන් කරන්න ගන්නවා. ප්‍රාණ ශක්තිය හොඳට ගමන් කරන්න ගන්නවා. ඒ ගමන් කිරීම තුළම ඔබට දියුණුව යහපත නිරෝගීභාවය ඔබගේ වැඩ කටයුතු වල සාර්ථකත්වය ඔබගේ දුවදරුවන්ගේ සාර්ථකත්වය ඔබගේ රැකී රක්ෂාවල සාර්ථකත්වය ඔබට යාන වාහනයක් ගත්තොත් යාදීමක් වෙලා ප්‍රශ්නයක් නොවී ඒ යාන වාහන වලින් ඔබට සාර්ථකත්වයක් දියුණුවක් ළඟා කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. දැන් ඔබගේ නිවස දෙමහල් ගොඩනැගිල්ලක් නම් එතකොට දෙවෙනි තට්ටුවේ තමයි මේ වහලය ඉදිවීම සිද්ධ වෙන්නේ. එතකොට මේ වහලේ ඉදිවීමත් එක්ක අර මම කියපු ඒ ගස් වර්ග දෙක ප්‍රධාන යටලීයත් එක්ක එක එල්ලේ සම්බන්ධ වෙන්න හොඳ නැහැ. එතකොට ඒ යටලී තියෙනකොට ඒ තත්ත්වයන් යටලීයේ තියෙනවා දිගපළලක් දිසාවක් තියෙනවා. යටලියේ ස්ථානගත කරන්න ඕනේ දිසාවකුත් තියෙනවා. ඒ අර විශ්ව ශක්තිය ප්‍රාණ ශක්තිය හොඳින් ගමන් කරන දිසාවක් තියෙනවා. ඒ දිසාවට තමයි මේ යටලිය උනත් පිහිටවන්න ඕනේ. ඉතින් මේ අර වහලෙත් එක්කත් මේ ගස් වර්ග වේද දෝෂයක් ඇති නොවෙන්න ගස් වර්ග පැල කර ගන්න පුළුවන් නම් සිටුව ගන්න පුළුවන් නම් හොඳයි. දැන් නම් මේ අඹ ගස් එහෙම තියෙනවා මේ බට් කර පොත වෙනවා විශාල වශයෙන් ගහ වර්ධනය වෙන්න තියවා තියෙනවා. ඉතින් ඒ වගේ දැන් බෙලි ගහක් නම් එහෙම වෙන්නේ නැහැ. ඉතින් බෙලි ගහ නම් විශාල වශයෙන් වර්ධනය වෙනවා. දැන් ඉතින් අලුත් තාක්ෂණයෙන් ගොඩක් ඒවා කොස් ගස් උනත් බට් කිරීමකට ලක් කරලා තියෙනවා. බෝ ගහක් තියෙනවා බොන්සායි ක්‍රමයට හදපු බෝ ගස් එහෙමත් තියෙනවා. ඉතින් බෝ ගහක් වගේ දෙයක් නම් නිවසක තියාගන්න එක එච්චර සුදුසු දෙයක් නෙමෙයි. ඒක ඒ බෝගහෙන් බොහෝ වෙලාවට අපිට තියෙන්නේ ආධ්‍යාත්මික ශක්තියක් තමයි එතන බලපැවැත්වීමක් කරන්න. ඉතින් දැන් නිවාසක අපි බොහෝ වෙලාවට බලාපොරොත්තු වෙන්නේ ආධ්‍යාත්මික ශක්තියක් මේ ලෞකික ශක්තියක්. එතකොට අපේ ගෙවල් දොරවල් සංවර්ධනය කර ගැනීම රැකී රක්ෂා කටයුතු දියුණු කර ගැනීම දුවදරුවන්ගේ වැඩ කටයුතු සාර්ථක කර ගැනීම යාන වාහනයක් ගැනීමේ ගත්තා වූ යාන වාහන පළඳීමක් ඇති කර ගැනීම අපගේ වෙළඳ ව්‍යාපාර කටයුතු සාර්ථකත්වයක් අපේ විවාහ ජීවිතයේ සාර්ථක තකත්වයක්. ඉතින් මේ වගේ දේවල් තමයි අපි ලෞකික පැත්ත තමයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. ලෞකික පැත්ත වැඩි වශයෙන්ම බලාපොරොත්තු වෙන තැනක බෝගසක් වගේ එකක් බොන්සායි හෝ බට් කරපු වගේ දෙයක් තියන්න යන්න එපා. එහෙම තිබ්බොත් එතන වෙන ප්‍රශ්න මතුවෙනවා. ඒ ප්‍රශ්න ඇති වුණොත් කාලයක් යනකොට ඔබට ඒ ප්‍රශ්න निराकरणे करगंड तीन इडावस्थावत अडुनिसा इतिम मे पेन्नला दुन्न कार्नाटिक होंदिं मतकता बागन उबगे जीविते सार्थक करगेनी मतमय अत्यावश्यवेन उब इन्नतनी आत्मिदेंड इहलतेंड अंदुरें आलोकेटेंड आलोकें आलोकेट गमान करांड एक तमय सिद्ध वेंडोने මෙන්න මේ කාරණා ටික මතකයේ තබා ගන්න මතකයේ තබාගෙන ඔබගේ ජීවිතය සාර්ථක කර ගන්න කියන එක තමයි මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ. ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා.